විශේෂයෙන්ම අප්‍රේල් 21 වෙනිදාට තව දවසක් දෙකක් තමයි තියෙන්නේ. හැම අවුරුද්දෙම අප්‍රේල් 21 වෙද්දී පාස්කු ප්‍රහාරය ගැන අවධානය වැඩි වෙනවා. දැන් පාස්කු ප්‍රහාරය වෙලා වසර 5ක් ගත වෙලා තියෙනවා. හැබැයි පාස්කු ප්‍රහාරය පිළිබඳව නිවැරදි විමර්ශනයක් සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ තවම. පාස්කු ප්‍රහාරයේ මහමොළවරුවන් අඳුරගෙන නැහැ. කාලෙන් කාලයට මේ ගැන කතා වෙනවා. කාලයකට මේ කතාව යට යනවා. හැබැයි සමග ජන බලවේගය දැන් අවුරුදු 3-4ක ඉඳන් තමයි කියන්නේ මේක පැහැදිලිවම බලය වෙනුවෙන් ක්‍රියාත්මක කරපු මහා පාවාදීමක් කුමන්ත්‍රණයක් කියන කාරණේ. අපි මේක අවස්ථා ගණනාවකදී කියලා තියෙනවා. ඒ වගේම සමග ජන බලවේගය කාදිනල් තුමන්ලට පක්ෂයක් විදියට ලිඛිතව මේ සම්බන්ධව තමන්ගේ රජයක් බිහි කරලා සාධාරණ පරීක්ෂණ තියෙනවා වගේම ඒ වැරදිකරුවන් මහමොළකරුවන් අඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීමට අවශ්‍ය කටයුතු කරනවා කියන එක ලිඛිතව දීලා දැන් සෑහෙන කාලයක්. අපි දැක්කා ජාතික ජන බලවේගය අද ගිහිල්ලා කාදිනල් තුමාලා හම්බෙනවා. කාදිනල් තුමා හම්බෙන එක බොහොම හොඳයි. මොකද සමහර අය ආගමක් ජාතියක් නැති අයත් ඉන්නවනේ. පන්සල් පල්ලියක් නැති අය. හොඳයි කාදිනල් තුමා හමු වුණ එක. මේ හමු වෙලා ඔන්න දැන් තමයි ඒගොල්ලෝ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඒගොල්ලෝ විධිමත් පරීක්ෂණයක් තියෙනවලු. වරදකරුවන් හඳුර ගන්නවලු, මහමලකරුවන් හඳුර ගන්නවලු, ඒගොල්ලන්ට දඬුවම් දෙනවලු. මේ අවුරුදු 5කට පස්සේ නින්දෙන් ඇහැරිලා වගේ. අපි මේ සම්බන්ධව දිගින් දිගටම කතා කරලා දැන් සෑහෙන කාලයකට කලින් තමයි ලිඛිතව කාදිනල් තුමාට දැනුවත් කරේ මේ සම්බන්ධව අපේ රජයක් යටතේ අනිවාර්යයෙන්ම පරීක්ෂණ සිදු වෙනවා වගේම ඒ මහමලකරුවන් අඳුරගෙන තාම කෙටි කාලයක් ඇතුළත උන් නීති හමුවට පමුණුවලා උන්ට දඬුවම් දෙනවා කියන කාරණේ. ඒ නිසා දැන් මේ ජාතික ජන බලවේගය අවසාන මොහොතේ අවුරුදු 5කට පස්සේ ඇවිල්ලා කරන ප්‍රකාශ දැක්කහම අපිට හිතෙනවා ඒගොල්ලෝ පාස්කු ප්‍රහාරය දැක්කේ අවුරුදු 5කට පස්සේද කියන කාරණේ. සමහරට එහෙම වෙන්නත් පුළුවන්. මොකද මේ පාස්කු ප්‍රහාරයේ මරණයට පත්තුරු බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා ඊබ්‍රහීම් නානා, ඊබ්‍රහීම් මුදලාලි, ඒ කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයකින්ද තමා මම තමාට අවුරුදු 5ක් මේ සම්බන්ධව කතා නොකර ඉඳලා මේ අවස්ථාවේ මේ කාදිනල් තුමා හම්බෙන්න යන්න හිතෙන්න ඇත්තේ. සමහරට හිතුවන් හිටියද දන්නේ කාදිනල් තුමාට ඊබ්‍රහීම් නාන ගැන අමතක වෙලා කියලා. අපි හිතනවා කාදිනල් තුමාට නම් ඊබ්‍රහීම් නාන ඇතුළු මේ ප්‍රහාරයට වගකීතු මේ ප්‍රහාරය සම්බන්ධව කවදාවත් අමතක නොවේ කියලා. ඒ වගේම මේ රටේ සමස්ත කතෝලික ජනතාවටත් කවදාවත් අමතක වෙන්නේ නැති ප්‍රහාරයක් තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මේ පරීක්ෂණ සහ මේ කටයුතු. ඒ නිසා මම විශ්වාස කරනවා සමග ජන බලවේග රජයක් යටතේ තමයි මේ සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ. ඒ වගේම අපි දකිනවා දැන් මැතිවරණ උණුසුම බොහෝම ඉහළට ගිහිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා ජනාධිපතිවරණය පැවැත්වෙනවා නියමිත කාලයට කියලා කලින් ඉඳන්ම කී කී හිටියා. එතුමාලා ඒ වගේම කලින් ඉඳන්ම කී කී හිටියා මේ සමග ජන බලවේගී අය එයත් එක්ක එකතු වෙනවා, එතුමා එකතු කරගන්නවා කියන කාරණේ. දැන් ඉතින් තව ඉතාම කෙටි කාලයයි තියෙන්නේ. මම හිතන්නේ දින 90කට ආසන්න කාලයක් ඇතුළත ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනය මැතිවරණ කොමිසමෙන් නිකුත් කරලා ඒ දින වකවානු කාල වකවානු රටට හෙළිදරව් කරන්න ඕන, ගැසට් කරන්න ඕන. ඒ කියන්නේ තව මාස 3කින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව නිවේදන නිකුත් වෙන්න ඕන. ඉතින් තාම නම් එතුමා කියපු ඒ සමග ජන බලවේගයේ කවුරුත් එතුමා ළඟට ගියේ නැහැ. ඒ නිසා මට පොඩි සැකයක් හිතෙනවා එතුමා බලාපොරොත්තු වුණු ඉලක්කයට එතුමාට යන්න බැරුව ගිය නිසා තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුව විසිරෙව්වයි කියලා උදේ මේ රටේ ජනතාව නැගිටිද්දි පණිවිඩයක් එහෙම නැත්නම් ගැසට්ටුවක් පළවෙයිද කියන සැකයක් අපි ගාව තියෙනවා. මොකද ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන ඉලක්ක එකක්වත් සම්පූර්ණ වෙලා නැහැ. එක ඉලක්කයක් තමයි එතුමා බලාපොරොත්තු වුණා සමග ජන බලවේගයේ පිරිසක් එකතු කරගන්න. තව එක ඉලක්කයක් තමයි එතුමා හිතන් හිටියා උතුරු නැගෙනහිර මිනිස්සු එතුමා වටා එක රාශිය වෙයි කියලා. ඒක සම්පූර්ණ පුස්සක් වෙලා තියෙනවා. උතුරු නැගෙනහිර සියලු ජනතාව 2019 අපිට වැඩි ඡන්ද ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් දීලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන ඡන්ද දුන්නු ජනතාවක්. නමුත් ඒ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ. හැබැයි ඒ ඇයට
ඒක සතුටක් තියෙනවා. ඒ තමයි අර ගෝඨාභය රාජපක්ෂ කියන අසාර්ථක නායකයව ජයග්‍රහණය කරන්න ඒගොල්ලෝ ඡන්දෙ දුන්නේ නැහැ උතුරු නැගෙන ජනතාව. සම මේවර උතුරු නැගෙන ජනතාව වැඩි ඡන්ද, මම මේ ඡන්ද ගැන නෙමෙයි කියන්නේ වැඩි ඡන්ද දෙවෙනි අපේක්ෂකයට වඩා වැඩි ඡන්ද ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් ලබා දීලා සෙජි ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරන්න පෙළ ගැසීලා දැන් ඉන්නවා. අපි ඒ ගැන හොයලා බැලුවා, අපි ගියා, අපි සමීක්ෂණය කරා. ඒ නිසා පැහැදිලිවම මේ උතුරු නැගෙන ප්‍රතිඵලත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයේ ඉල්ලීම පිළිබඳව තියෙන ඒ බලාපොරොත්තු අයින් කරලා ෂණික පාර්ලිමේන්තු මන්ත්‍රී ෂණික පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම පිළිබඳව අපිට යම් යම් ඉඟිපල වෙලා තියෙනවා. ඉතින් අපි නම් සමග ජන බලවේගයේ විදියට ඕන මැතිවරණයකට සූදානම්. මොකද අපි නටන්න දැන් පිටිය හදලා තියෙන්නේ. අපි නටන්න ජනාධිපතිවරණ පිටියත් අපිට එකයි, පාර්ලිමේන්තු මැතිවරණ පිටියත් අපිට එකයි. මොන පිටිය වුණත් අපිට මේ මැච් එක ගහන්න පුළුවන්. මොකද අපි මේ පිට දෙකම ගැලපෙන ක්‍රීඩකයොත් එක්ක ජයග්‍රහණය සඳහා සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාවට ඉතාම ඉක්මනින් මැතිවරණයක් එන තත්ත්වයක් තියෙන්නේ. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දවසෙන් දවස ශක්තිමත් වෙමින් යනවා. පුහු මතවාද, පුහු කයනායකලාගේ බේගල් අද රටේ ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. හුදෙක් ඔවුන් කය නායකල පමණයි කියන කාරණේ. ඒ නිසා සමග ජන බලවේගයේ ඒ විශිෂ්ට ජයග්‍රහණය වටා අද නොඑක් පාර්ශ්වයන් ඒකරාශී වෙමින් ඉන්නවා. අපි නොහිතන පුද්ගලෝ ඉදිරියේ අපිත් එක්ක ඒකරාශී වෙනවා. නිසා සියත ජයග්‍රහණයක් වෙනුවෙන් ඒ ජයග්‍රහණය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා අරගෙන යන්න සමග ජන බලවේග අපි සියලු දෙනාම එකට එකා වගේ වැඩ කරනවා. අපි දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අර්බුද ගොඩකට මැදිලා. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුද නිර්මාණය කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියලා අපිට පේනවා. මේ පක්ෂය කඩන්න, බිඳින්න, එක එක කල්ලි වලට බාර දෙන්න. ඒ පක්ෂවල මම හිතන්නේ ආයුෂ දැන් ඉවර වෙලා තියෙන්නේ. මේ රටේ නැවුම්ම පක්ෂය සමග ජන බලවේගය, මේ රටේ පිරිසුදුම පක්ෂය සහ වැඩ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහ කණ්ඩායමක් ඉන්න පක්ෂය තමයි සමග ජන බලවේගය. අද එදා අපිට යුද්ධයක් තිබුණ අවුරුදු 30ක අද තියෙන්නේ 94න් පටන් ගත්තු ආර්ථික බංකොලොත්භාවයේ ඒ අවුරුදු 30ේ අවසාන අවුරුද්ද. 94 2024 කියන්නේ මේ රට ආර්ථික බංකොලොත්භාවය කරා අරගෙන ගිය සාපලත් අවුරුදු 30. ඒ සාපලත් අවුරුදු 30ේ ජනාධිපතිවරු ඒ පාලනයට වගේ යන්න ඕන. ඒ ජනාධිපති බිහිකරන දායක වුණු අය ගැන මම අලුතෙන් කියන්නේ නැහැ. අපිත් ජනාධිපතිවරයෙක් බිහිකරන 2015 දායක වුණා. ඒ නිසා අපිටත් අඩු වැඩි වශයෙන් ඒ වගකීම තියෙනවා. හැබැයි අපේම කියලා ජනාධිපතිවරයෙක් මේ අවුරුදු 30 බිහිකරන තියෙන අවස්ථාව තමයි 2024 අපිට ලැබෙන්නේ. ඒකේ හොඳම ආශිර්වාදය තමයි එදා 94 වෙනකොට මේ රට ආර්ථිකයේ ඉතාම ගාමක බලයක් බවට පත් කරපු, දකුණු ආසියාව විතරක් නෙමෙයි ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් කරා යුද්ධයක් තියෙද්දි රට ඉස්සරහට අරන් ගිය ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් පස්සේ ඒ බැටන් එක ගන්න එතුමාගේ පුතා සජිත් ප්‍රේමදාස මැතිතුමා අද ඉදිරියට ඇවිල්ලා තිනවා. ඒ නිසා අවුරුදු 30ක සාපේ අවසන් කරන්නේ නැවත මේ රටේ සංවර්ධනය කරා අරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන ආර්ථික කණ්ඩායමක් ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණයත් එක්ක. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්ථික කණ්ඩායම තමයි මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් ආර්ථික කණ්ඩායම. වැඩපිළිවෙල සහ ඒක ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන කණ්ඩායම. ඉතින් අපි දකිනවා මේ කණ්ඩායමට තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට වගේම ජනතා මිතුරුන් බය. අපි විවාදවලට දිගින් දිගටම ආරාධනා කරා. ඒගොල්ලෝ විවාදය සඳහා සූදානම් කියන එක කියන්නේ නැතුව වෙන වෙන වටකැති දානවා, මගහරින්න උත්සාහ කරනවා. අපි පක්ෂයක් ඉදිරියේ මේ විවාද දෙකටම සූදානම්. ආර්ථික කමිටුවේ විවාදය සහ නායකයෝ දෙපළගේ විවාදය. ඉතින් ඒ නිසා අපි අද හෙටම මැදිහත්කාර පාර්ශ්වයන් එක්ක මැදිහත් භාවයක් ඇතුව ජනතා විමුක්ති පෙරමුණ විසින් නම් කරපු නලින්ද ජයතිස්ස මැතිතුමා හමු වෙනවා. එතුමා එක්තරා අවස්ථාවක් කියලා දුන්නා මම මගේ ඇරියා කියලා. මම මගේ ඇරියේ නෑ. මට එතුමා කතා කරේ නෑ. අපිට එක්තරා නාලිකාවක් කතා කරා. හැබැයි එක තැනකට අපිට ගොනු වෙන්න බැරි නිසා අපි කිව්වා අවුරුද්දෙන් පස්සේ පොදු තැනක පොදු පිරිසක් එක්ක හමු වෙමු කියලා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ඒකත් යම් කිසි රහස්‍ය භාවයකින් කරපු සාකච්ඡාවක්. ඒකත් කිසිම සදාචාරයකින් තොරව නලින්ද ජයතිස්ස මහත්මයා
කියලා තිබුණා මම මැගෑරියයි කියලා. ඉතින් මැගෑරියේ මම නෙමෙයි ඒ පොදු වැඩපිළිවෙලක් නැතුව එක ආයතනයකට තරක් ගොනු වෙන්න බැරි නිසා අපි මේ අවස්ථාවේ කිව්වා අපි අවුරුද්දෙන් පස්සේ හමු වෙමු කියලා. නිසා හිටානෙද්දී අපි හමු වෙනවා. ඒ හමු වෙනවා ගැන වැඩි විස්තර මම කියන්න යන්නෙත් නෑ. මොකද යම් කරුණු කාරණා. මොකද මෙතන නලින්ද ජයසිසයි නලින් බණ්ඩාරයි හැපිලා හරියන්නේ නෑ. අපි දෙන්න අතර නෙමෙයි විවාදේ තියෙන්නේ. අපි දෙන්නව පත් කරලා තියෙන සම්බන්ධීකරණය. ඒක සම්බන්ධීකරණය කරන දෙන්න අතර යම් කිසි එකකතාවයක් තියෙන්න ඕන කියන කිය යුතු සහ කිව යුතු නැති දේවල් හෙලි නොකර ඉන්න. මොකද මේකේ අවසාන ප්‍රතිඵල වෙන්න ඕනේ මේ විවාද දෙකම ජනතාවට බලන්න පුළුවන් විදියට ඉතාම කෙටි කාලයකින් අපි සැලසුම් කරන්න දිනවකවානු දාන්න අවශ්‍ය. ඒ නිසා ඉතාම කෙටි කාලයකින් මේ විවාද දෙක පවත්වන්න අපේ ආර්ථික කමිටුව වගේම සජිත් ප්‍රේමදාසමැතිතුමා දිගින් දිගටම සූදානමින් ඉන්නවා. අද උදේ සජිත් ප්‍රේමදාසමැතිතුමා අපි ඒක එක්ක කතා කරලා එතුමාගේ එතුමා සූදානම් ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න කියන කාරණය. ඒ නිසා අපි හැංගෙන්නේ නැහැ. අපේ නායකයෝ හැංගෙන්නේත් නැහැ. අපේ ආර්ථික කමිටුව හැංගෙන්නේත් නැහැ. ඒගොල්ලන්ට ආර්ථික කමිටුවක් කියලා එකක් නැද්ද දන්නේ නැහැ. නැත්නම් ඒගොල්ලෝ ඒක පිළිගන්න පිටි අරගෙන කියන්නේ අපිට ආර්ථික වැඩපිළිවෙළක් නැහැ, ආර්ථික කමිටුවක් නැහැ කියලා. එතකොට අපිට පුළුවන් කෙලින්ම නායකයෝ දෙපළගේ විවාදයට යන්න. ඒක තමයි අමුවෙන් කෙටියෙන් කියන්න තියෙන්නේ. මීට පෙර මන්දිතුමා මේ දැන් ඔබතුමා කිව්වා මුන්දෙන් නැගිටට පස්සේ ජනතාවට ආරංචි වෙයි මේ පාර්ලිමේන්තු විසිර හැරියා ඔබතුමාට ආරංචි කියලා. මේ අවුරුද්දෙන් ඉස්සෙල්ලා කටකතාව ගියේ මේ ජනාධිපතිවරණයක් තියෙනවා කියලා නේද? මේ මේකත් බොරුවක්ද මේ? ජනාධිපතිවරණයේ තියෙන වකවානුව දින කාටවත් වෙනස් කරන්න බෑ. ඒක ව්‍යවස්ථාවෙන් හිමි වෙලා තියෙන පරමාධිපත්‍යයක් රටේ ජනතාවට. ඒ නිසා සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස අතර තුර අනිවාර්යෙන් ජනාධිපතිවරණය තියන්න ඕන. ඒ සඳහා දිනය ප්‍රකාශය කිරීම ජනාධිපතිවරණය කැන්දේ පිළිබඳව නිවේදනය නිකුත් කිරීම තව මාස 3කට ආසන්න දින 90කට ආසන්න ප්‍රමාණයකට සිද්ධ වෙන්න ඕන. ඉතින් ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ඉතින් ඊට කලින් ඕන මේ අස්සට තව ඉඩක් තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් ඔබන්න. ඉතින් ඔබන්න තියෙන ඉඩ තාම විවෘතයි. එහෙම කසුකුසුවක් තියෙනවා, එහෙම සූදානමක් තියෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා බලාපොරොත්තු වූ ඉලක්ක එකක්වත් සම්පූර්ණ වෙන පාටක් නැහැ එතුමාට. ඒ නිසා එතුමාගේ උපාය මාර්ග මම මීට මාස ගණනාවක ඉඳන්ම කියප එක තමයි පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයට කලින් ඒ කියන කාරණේ. ඒ නිසා එතුමාගේ බී ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න තියෙන ඉඩ පිළිබඳව අපිට දැඩි සැකයක් තියෙනවා. ඒක එහෙම වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. කොහොමද පාර්ලිමේන්තු මැතිවරණයක් දැන් ඔබතුමා කියන්නේ ඒ නම් කොහෙද හරි? අපි පැහැදිලිවම අපේ රටේ සියලුම දිස්ත්‍රික්ක, සියලුම පළාත් පාලන ආයතන, සියලුම ග්‍රාම සේවා කොට්ටාස විතරක් නෙමෙයි සියලුම ගම් ඇතුළත් අපේ පක්ෂ යාන්ත්‍රණය රටේ හතර දිග්භාගෙම ක්‍රියාත්මකයි දැන් මේ වෙලාවේ. අපේ පාක්ෂිකයෝ ක්‍රියාත්මකයි. මෙහෙමයි, අපේ පාක්ෂිකයෝ මොකක් හරි වැඩක් කරන මිනිස්සු. එක්කෝ වෘත්තියක් කරනවා, එක්කෝ ව්‍යාපාරයක් කරනවා, එක්කෝ ස්වයං රැකියාවක් කරනවා. එක එක්කෙනාගෙන් යැපෙන අය අපේ පක්ෂේ නැහැ. ඒ නිසා අපේ පක්ෂය අය මේ අර අල්ලපු ගෙදර සුනිල් අයියාගෙන් ඉල්ලගෙන එහා ගෙදර මෙහා ගෙදර අයගෙන් සපත්තුව ඉල්ලගෙන පෙට්‍රල් ටික මේ ගමේ කඩේ මුදලාලිගෙන් නිකන් ගහගෙන කොණ්ඩේ නිකන් කපාගෙන ඉන්න අය නෙමෙයි. ඉතින් පැය 24 දේශපාලනය කරන අය අපේ නැහැ. මොකද අපේ ඉන්නේ මේ ස්වම්පෝෂිත මිනිස්සු. එහෙම නැත්නම් කොහොම හරි අමාරුවෙන් ජීවත් වෙන්න තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරන මිනිස්සු. ඒගොල්ලෝ පාර්ට් ටයිම් දේශපාලනයක් තමයි අපිත් එක කරන්නේ. ඒගොල්ලෝ මැතිවරණයක් කිට්ටු වෙද්දී ඔය අනිත් කාටත් වඩා වේගයෙන් දුවන්න පටන් ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ ඉන්නවා ෆුල් ටයිමර්ස්ලා ටික. ඉතින් ඉස්සලා මම කියන්නේ රටේ ආර්ථිකය හදන්න කලින් ඒගොල්ලන්ගේ නායකයෝ තමන්ගේ ආර්ථිකය හදලා පෙන්වන්න රටේ ආර්ථිකය හදන්න කලින් තමන්ට යම් කිසි ව්‍යාපාරයක් කළා වෘත්තියකෙදිලා තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරන්න කාගෙන්වත් අතපාලා ජීවත් වෙන්න නැතුව වෙන්න ඒක ජනතා විද්‍යුරුවේ නායකව පෙන්නුවොත් මම හිතන්නේ ඒගොල්ලන්ට යම් කිසි සුසුකමක් බවට පත් වෙයි. ඒක ඒගොල්ලන්ට රටට යමක් කරන්න පුළුවන් කියන පණිවිඩය රටේ ජනතාවට දෙන්න. දැන් ශ්‍රී ලංකාවේ ඉදාක් පක්ෂයේ මේ වෙනම විට ඇතිලා තියෙන අර්බුද ගැන ඔබතුමා කොහොමද දකින්නේ? මම මේක දකින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව එක්ක ඉන්න කොටසක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ කොටස විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළට රිංගල මේ බලය ලබා ගැනීම සඳහා කරන යම්කිසි ආදේශපාලන කුමන්ත්‍රණයක්. ඒකන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කියන්නේ දැනට මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවක් නෙමෙයි අතරම කියනවා. ප්‍රධාන දේශපාලන ධාරාවක් නෙමෙයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන වින්නැය ඒ පක්ෂේ ඉහළ පෙළේ අයට අදාළ වුණාට මේ රටේ ජනතාවට නම් ඒක
සිල්ලර කාරණය. දැන් චන්ද්‍රිකා මැතිණිය යනවා මැතිණිගේ හවස උත්සවයට. උදේ යනවා මෛත්‍රීපාල මැතිණිය. ඒ පක්ෂේ වෙලාවල් දෙකක තමයි කියන්නේ. ඔව්. වෙලාවල් දෙකක තැන් ගණනාවක ස්ථාන කීපයක අර්බුද ගොඩක ඉන්නේ පක්ෂේ. දැන් ඉන්නේ මං හිතන්නේ මේ පක්ෂේ මේ ওই කට්ටියම කිතු වෙලා අපි පෙට්ටිය අන්තිම ඇනේ තමයි ඔය ගහ ගහ ඉන්නේ. හිටානෙද්දා මීදම් කරන්න තමයි තියෙන්නේ පෙට්ටිය. දාලි පාරේම.